අද මහජනාරක්ෂක අමාත්‍ය තිරාන් අලස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියපු තොරතුරු ඇත්තටම අපිට නම් හිතෙන්නේ මේක විහිළුවක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ වීසා නිකුත් කිරීමේ බලය, ඔන්ලයින් සහ ඔන්න රයිවල් වීසා නිකුත් කිරීමේ බලය, අන්තර්ජාලය හරහා සහ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ බලය, පෞද්ගලික සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කරපු කරුණු පැහැදිලි කිරීම ඇතුළේ මේ සම්බන්ධයෙන් අපි අහපු ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නේ නැහැ. එකක් නිශ්චිතව ඔහුත් පිළිගන්නවා, මෙතන ටෙන්ඩර් කැඳවීමක් වෙලා නැහැ කියලා. ටෙන්ඩර් කැඳවීමක් කරන්නේ නැතුව මේ තරම් බරපතල තීරණයක් ගත්තේ කොහොමද, ඉන්දියානු සමාගම් වලටම මේක දුන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහට මතුවෙනවා. ඒකට ඒකට හේතුව විදිහට ඒකට ඒක සාධාරණීකරණය කරන්න ටිරාන් අලස් කියන්නේ කැබිනට් තීරණයකින් තමයි ටෙන්ඩර් කැඳවන්නේ නැතුව මේක දුන්නේ කියලා. ඉතින් මෙහෙමයි, කැබිනට් තීරණයකින් තමයි ඖෂධ වර්ගත් ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ලියාපදිංචිය නොමැති වීමේ සහතික WOR නිකුත් කරලා අර බාල ඖෂධ ගෙනල්ලා කෙහෙලිය දැන් හිරේ ඉන්නේත් කැබිනට් තීරණ අරන් තමයි. කැබිනට් තීරණ වලින් තමයි ඒවත් කරේ. එතකොට කැබිනට් තීරණ අරගෙන සාමාන්‍ය ක්‍රමවේදයේ කඩ කරලා ප්‍රසම්පාදන ක්‍රමවේදයේ සහ ගුණාත්මක භාවයේ මැනීමේ ක්‍රමවේද කඩ කරලා ඖෂධ ගෙන්නපු එක වරදක් නම් කැබිනට් තීරණ වලින් වීසා නිකුත් කිරීමට අදාළ ගුණාත්මක භාවයේ ප්‍රමිතිය රකින්න සහ ඒකට අදාළ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නීති කඩපුවකත් එහෙමනම් වැරදි. අනිත් එක ඔහු කියන්නේ VFS ආයතනය ඩොලර් 18කට වගේ තමයි මේ වීසා එක දෙන්නේ. ඒක ඔවුන් ලබා දෙන අඩුම මුදල කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ කොහෙවත් එයාපෝට් අස්සේ ගුවන් තොටුපළවල් ඇතුලේ කවුන්ටර් දාගෙන VFS එකෙන් මේ නිකුත් කරන්නේ නැහැ මේ වීසා. ඔවුන් කරන්නේ වීසා අයදුම් පතක් අරගෙන අයදුම් පත අදාළ රජයට දීලා ඒකට අනුමැතිය ගන්න එක විතරයි කරන්නේ. අපි ටිරාන් අලස්ට අභියෝග කරන ලෝකෙ කොයි ගුවන් තොටුපළේද VFS එකේ කවුන්ටරයක් තියෙන්නේ කියලා කියන්නේ කියලා. අනිත් එක ඩොලර් 18ේ කතාව විහිළුවක්නේ. දැන් මොබිටෙල් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එක රජයට අයත් ආයතනයක්, ඒක ඩොලර් එකට වීසා එක කරලා දෙන්නම් කියලා කියද්දි මොන කෙහෙල් මලකටද ඩොලර් 18කට දුන්නේ? දැන් කියන ඩොලර් 18 ගොඩක් අඩු ගණක් කියලා. ඩොලර් එක ඩොලර් 10 දැන් සාමාන්‍ය පුංචි ළමයෙක් වුණත් දන්නවනේ 18ට වඩා එක අඩුයි කියලා. ඉතින් ඩොලර් එකට කරන්න පුළුවන්කම තියදී ඩොලර් 18ට කරන එක ඔන්න බිස්නස් කාර්යෝ කියලා මේගොල්ලෝ දන්න බිස්නස් වලයි ගණිතයේ තරම තමයි මේකෙ පෙන්වන්නේ. අපි දැන් දන්න තොරතුරු වලට අනුව, අපිට පසුව ලැබුණු තොරතුරු වලට අනුව VFS කියන්නේ මේකේ තාක්ෂණ සේවා සපේන ආයතන විතරයි. JBS සහ IVS කියලා සමාගම් දෙකකට තමයි කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙන්නේ මේ කටයුත්ත ලබා දෙන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ IVS කියන සමාගම තමයි දැන් මේක පිටිපස්සේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. IVS කියලා කියන්නේ පූර්ණ ඉන්දියානු සමාගමක්. ඒකේ හිමිකරුවා විදිහට ඉන්නේ කවිරාජ් බන්දාරි කියලා පුද්ගලයෙක්. කවිරාජ් බන්දාරි කියලා කියන්නේ මීට කලින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට හිටපු රොමේෂ් බන්දාරිගේ පුත්‍රයා. ඔහු කෝටිපතියෙක්. ඒතකොට මේක පැහැදිලිවම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධ කටයුත්තක්. මේක රොමේෂ් බන්දාරිගේ පුතා මෙතෙක් මැදිහත් වෙලා තියෙන විදේශ කටයුතු සම්බන්ධ ඉන්දියාව විදේශ ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධ ඒවට. එතකොට ඔහුගේ වීසා ලබා දෙන ආයතනයකට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මේක පිටිපස්සේ බන්දාරිත් ඉන්නවා කියන එක පැහැදිලි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක පිටිපස්සේ ඉන්දියන් සමාගම් නැහැ කියලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ එකපාරටම හදිසි වෙලා මොකටද නිවේදන නිකුත් කරේ කියලා. ඒකෙම පේනවා ඔකට සාමාන්‍යයෙන් කියන්නේ කටබොරු කිව්වා දිවබොරු කියන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් පුහුල් හොරා කරෙන් දැනේ වගේ එකක් වුණා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට. ඒ වගේම එකක් අද වුණා ටිරාන් අලස්ට. ටිරාන් අලස් මේ කියපු කරුණු කිසිවක් මේ අපි අහපු ප්‍රශ්න මොකේටවත් උත්තර දුන්නේ නැහැ. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රටේ ජාතික ආරක්ෂාවට සහ සංචාරකයන්ගේ තොරතුරු වල පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු, ඒවා පුද්ගලික සමාගමක් විශේෂයෙන් ඉන්දියානු සමාගමක් සතු කිරීම සඳහා මේ ගත්ත තීරණය ගැන ඔහු ජනතාවට වගකිව යුතුව තියෙනවා.